ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ තිබෙන මිල අධිකම කාර් වර්ගයක් වන ටෙස්ලා කාර් හැප්පීමට ලක් වුණොත් ඒකට වෙන්න පුළුවන් දේ මොනවද කියලා. ඉතින් මේ වීඩියෝව අවසන් වෙනකන් අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලා තවමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලට දැනුම වර්ධනය කරගන්න වගේම තවත් බොහෝ දේ අපේ නාලිකාව හරහා ඔයාලට ලබා ගන්න පුළුවන් වේවි. එහෙනම් අපි යමු වීඩියෝවට. ටෙස්ලා සමාගම විදුලි වාහන සමාගමකි. එය වර්තමානයේ නිෂ්පාදන අතර විදුලි කාර්, සූර්ය පැනල් ආදී විශාල නිෂ්පාදන සිදු කරන සමාගමක්. ටෙස්ලා මෝටර්ස් ලෙස මාටින් එබ්‍රහාඩ් සහ මාක් ටාපෙනින් විසින් 2003 වසරේදී ආරම්භ කරන ලද මෙම සමාගමේ නම විදුලි ඉංජිනේරු නිකොලස් ටෙස්ලාට උපහාරයක් ලෙස නම් කොට තිබෙනවා. 2008 වසරේදී මෙම සමාගම වර්තමාන කෝටිපති ව්‍යාපාරික ලියොන් මස්ක් විසින් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩබාරගෙන තිබෙනවා. ඔහු මෙම සමාගමේ නිෂ්පාදන ධාරිතාව වේගවත් කළා මෙන්ම ඔහු විසින් සමාගම සීඝ්‍ර දියුණුවක් කරා ගෙන යනු ලැබුවා. ආයතනය 2020 වසර වන විට මෙම ටෙස්ලා සමාගමේ විදුලි මෝටර රථ නිෂ්පාදන ධාරිතාව මිලියන ඉක්මවීමට ඔහු සමත් වුණා. ඉතින් අද කතා කරන්නේ මේ සුවිශේෂී සමාගමේ රථයක් අනතුරට පත්වීම සම්බන්ධවයි. ඒ සිදු වී තිබෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේදී. මෙම රියදුරන් රහිතව ගමන් කළ හැකි ස්වයංක්‍රීය රථයක් වූ මෙම රථය පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම රථය 2019 වසරේදී නිපදවන ලද්දක්. එම රථය අධික වේගයෙන් ධාවනය වී අසල තිබූ ගසක වැදී අනතුර සිදුව තිබෙනවා. මෙම ගැටීමෙන් රථය ගිනිගෙන තිබෙන අතර එවිට රථය තුළ දෙදෙනෙකු සිට ඇත. එම අනතුරෙන් ඔවුන්ද මරණයට පත් වී තිබේ. එක් අයෙකු ඉදිරි අසුනේ ගමන් කර තිබෙන අතර අනිකා පිටිපස අසුනේ සිට තිබෙනවා. දැනට සොයාගෙන ඇති පර්යේෂණ දත්තවලට අනුව එම රථය ස්වයංක්‍රීයව ධාවනය වී තිබෙනවා. මෙන්න බලන්න මෙම රථය අනතුරට පත් වූ විට සිදුවන විනාශය. ඉතින් ඔයාලා අපේ නාලිකාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දැනුම විනෝදය ක්‍රීඩා තොරතුරු අලුත් තොරතුරු ගැන අපේ නාලිකාව හරහා ඔයාලට දැනගන්න පුළුවන් වේවි. එහෙනම් ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝවකින් නැවත හමු වෙනකන් ඔයාලට ජයග්‍රහී දිනයක්.